රූපවාහිනිය වේවා සමාජ මාධ්‍ය වේවා නිරන්තරයෙන් අපට ඇහෙන පුවතක් තමයි පාසල් යන ළමයි තුන් දෙනෙක් දෙදරු පියෙක්ව මේ පාසල් යන දරුවෝ තුන් දෙනෙක් හෙල්මට් එකකින් හෙල්මට් වලින් ගහලා පියතුමෙක්ව ඝාතනය කළා කියන පුවත. ඒ දරුවෝ තුන් දෙනා මේ දිනවල මිනි මරුවෝ ඒ අයට මරණ දඬුවම දිය යුතුයි වැනි බොහෝ කතා අපට සමාජය තුලින් අසන්න ලැබෙනවා. ඒ අයට මරණ දඬුවම දෙනවා වෙනුවට අපි මදක් සමාජයේ දෙසට හැරිලා බලමු. ඒ අයට වැරදි කරන උන්ට වැරදි කරන දරුවන්ට දඬුවම් කිරීමද දරුවන් එවැනි දේවල් නොකිරීමට සමාජයේ විදිහට අපි හැඩ ගැසීමද නොකළ යුත්තේ සහ නොකළ යුත්තේ කියලා. ආදරණීය අම්මේ තාත්තේ පින්බර තරුණ තරුණියනි හිතවතුනි අද සමාජයේ බොහෝ දෙනෙක් දහමින් ඈත් වෙලා පන්සල පල්ලිය කෝවිලෙන් ඈත් වෙලා අද සමහර මිනිස්සු කියනවා පන්සල් යන වෙලාවේ චිත්‍රපටියක් බලන්න දහම අධ්‍යයනය කරන වෙලාවේ පොතක් කියවන්න කියලා වැනි මේ මහා උගතුන් කියලා කියන මිනිස්සු කියන්නේ මේ වගේ සමාජයක මෙවැනි දේවල් අපට පුවත් විදියට අහන්න ලැබීම පුදුමයක් නෙමෙයි සමහර වෙලාවට අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ අම්මා තාත්තා කියලා මිනිස්සු මේ වටින මිනිස්සු නැහැ ඒ අයට සලකන්න ඕනේ නැහැ කියලා සමාජයේ සිස්ටම් චේන්ජ් කරන්න හදන මිනිස්සු ඉන්න කාලෙක මෙහෙම පුවතක් අසන්න ලැබීම ඔබ පුදුම සහගත විය යුතු නැහැ. ඒ දරුවෝ ඒ තරමට ම්ලේච්ඡ වෙන්න තමන්ට දීපු උපදේශයට හෙල්මට් එකක් දාගෙන පරිස්සමෙන් බයිසිකලේ පදවන්න කියලා ඒ ආදරණීය පියතුමා දරුවන්ට කරපු ඉල්ලීමට නැවත එතුමා එනතුරු බඟ බලන් ඉඳලා එතුමාට පහර දීලා හෙල්මට් වලින් ගහලා මරණ තත්ත්වයට සමාජය යොවුන් වැද දැම්මේ. අම්මේ තාත්තේ අද අම්මට තාත්තට දරුවෝ බය නැහැ. දරුවෝ බය විය යුතු නැහැ. දරුවෝ අම්මට තාත්තට ගරු කළ යුතුයි. අනගාරික ධර්මපාලතුමා කියනවා පුංචි කාලේ දරුවන්ට අවවාද දෙන්න. අවුරුදු 10ක් පමණ වයසේදී ඔවුන්ට තරවටු කරන්න. තරුණ කාලෙදී තමන්ගේ මිත්‍රයෙක් වගේ දරුවා ඇසුරු කරන්න. එතකොට දරුවා අනිත් අයට නොකියන දේවල් අම්මට තාත්තට කියන්න පවා පෙළඹෙනවා. ඒ නිසා අද වෙනකොට දරුවන්ගෙන් සමාජයෙන් හොඳ ගති දුරස් වෙලා යනවා. අර පොය දවසේ අහසේ පායන පුරහඳ අඳුරු වලාකුළු වලින් වහ ගන්නවා වගේ දරුවෝ ගාව තියෙන හොඳ ගති තරුණ පිරිස් ගාව තියෙන හොඳ ගති මේ සමාජයේ ඉන්න සමහර කෝහක ආත්මార్థකාමී මිනිසුන් විසින්ම වහගෙන තියෙනවා. ඒ අය කැමති නැහැ දරුවෝ හොඳට හැදෙනවට ධර්මය අධ්‍යයනය කරනවට දහම් පාසල් යනවට එහෙම කැමති නැහැ. පන්සලේ හාමුදුරුවෝ ඇසුරේ වැඩෙනවට ඒ මිනිස්සු කැමති නැහැ. ඒ නිසාමයි මහා සංඝරත්නයට අපහාස කරන වැඩ මේ දිනවල බොහෝමයක් ප්‍රචාරය වෙන්නේ. ඔබ හිතන්න උදෑසන අවදි වෙන මිනිස්සුන්ට මේ වගේ දහම් පදයක් තව කෙනෙකුට බෙදා දෙන්නට තරම් හිතක් පහළ වෙනවද කියලා. හැබැයි තව කෙනෙකුගේ අසභ්‍ය ඡායාරූපයක් තව කෙනෙකුගේ නරක දෙයක් නරක වැඩක් සමාජයේ බෙදා හරින මිනිස්සු හරීම කැමැත්තෙන් බලන් ඉන්නේ. ඒ නිසා මිනිස්සු කැමති කුණු රසට ගොඩක් ආසයි. කුණු රසට ගොඩක් කැමති නිසා තමයි ඒ වගේ දේවල් ඉක්මනින් මේ සමාජ මාධ්‍ය තුල ෂෙයා වෙන්නේ. ඒවට කමෙන්ට් දාන්නේ. ඒවා නිරන්තරයෙන් බෙදා හදාගන්නේ. හැබැයි හොඳ දෙයක් දහම් පදයක් දහම් සිතුවිල්ලක් ධර්ම දේශනාවක් ඊළඟට ධෛර්ය සම්පන්න මිනිසුන්ගේ ජීවිත කතා වැනි දේවල් බෙදා හරින්න මිනිස්සු කැමති නැහැ. ඒ නිසා අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය පින්වතුනි ඔබ තව කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න කලින් ඔබ ඔබේ ජීවිතයෙන් අහන්න මම සමාජයට දෙන්න යහපත් දෙයක්ද මම සමාජයට බරක් නැති මිනිස්සෙක්ද සමාජයේ දරුවන්ට මම යහපත් දෙයක්ද ලබා දෙන්න ඔබ කියනවා නම් ඔබ ගුරුවරයෙක් විදියට ඔබ සමාජයේ යම්කිසි වටිනාකමක් දරන මිනිස්සෙක් විදියට දරුවා දහම් පාසලට යවන්න එපා පාසලට යවන්න එපා පන්සලට යවන්න එපා හාමුදුරුව ඇසුරු කරන්න දෙන්න එපා කියලා
ඔබට සමාජයේ මෙවැනි පුවත් කතා කරන්නවත් අයිතියක් නැහැ. සමහර වෙලාවට පුංචි පුංචි වැරදි අඩුපාඩුකම් ස්වාමින් වහන්සේලාගෙන් වගේ සිදුවෙන්න පුළුවන්. ඔබේ ආගමික නායකයින්ගෙන් සිදුවෙන්න පුළුවන්. හැබැයි අම්මා අතෑරලා තාත්තා අතෑරලා ඒ පොඩි හාමුදුරුව නැත්නම් ඒ පූජකවරයා පූජකතුමිය පන්සලට ආරාමෙට පල්ලියට කෝවිලට ඇවිල්ලා ඉන්නේ. මහා ආධ්‍යාත්මික ගුණ වගාවක් දියුණු කරන්නේ. ඒ අය ඒ ආධ්‍යාත්මය තුළින් මහා සංවර්ධනයක් ලැබපු අය නෙමෙයි. ඒ නිසා ඔබේ උදාහරණයක් විදිහට ගන්න ඔබේ පන්සලේ පොඩි හාමුදුරුව. පොඩි හාමුදුරුව සෙල්ලම් කරයි. පොඩි හාමුදුරුව සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි ඒ අම්මා අතෑරලා තාත්තා අතෑරලා මහා සමාජයක් අතහැරලා ඒ තියෙන ආසාවන් පැත්තකින් තියලා උන්වහන්සේ ඇවිත් ඉන්නේ ඔබත් සනසා උන්වහන්සේ සැනසෙන්න. හැබැයි උන්වහන්සේ තාම පුංචි. ඒ නිසා ඒ අය අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි මහා ලොකු දෙයක් විදිහට මවාගෙන ඒ පොඩි හාමුදුරුව වනසන්න නෙමෙයි, ඒ පොඩි හාමුදුරුවන්ගේ වැරදි ලෝකෙට කියන්න නෙමෙයි. ඒත් ඒ පුංචි හාමුදුරුවන්ට උපදේශක් දීලා අවවාදයක් දීලා හොඳ අතට හරවගෙන සමාජයේ ලස්සන කරන කෙනෙක් බවට පත් කිරීමේ වටිනාකම ඒ මහා යෝධ කාර්යභාරයේ තියෙන්නේ ඔබට. සමාජයට දරුවෙක් වැරදි කරන්න පුළුවන්. හැබැයි ඒ දරුවා මහා වැරදිකාරයෙක් නෙමෙයි. ඒ නිසා අහිංසකල අඟුලිමාල්ලා වෙච්ච කතා ඔබ අහලා ඇති. හැබැයි මේ පුංචි දරුව පුංචි පුංචි වැරදි කරන්න පුළුවන්. හැබැයි අර දරුවා අතින් වෙච්ච වැරද්ද මහා පුංචි වැරද්ද චූට් පුංචි වැරද්දක් කියලා අපිට නිවැරදිකරණය කරන්න බෑ. හැබැයි ඒක වෙලා ඉවරයි දැන්. ඒ නිසා තවත් එවැනි වැරදි සිදු නොවෙන්න මහා සමාජයේ විදිහට ඔබ සමාජ ජීවත් වෙන මිනිස්සු විදිහට වග බලාගත යුතුයි. ඒ නිසා ඔබේ දරුවා පන්තියට වගේම පාසලට යවන්න. පාසලට යවනවා වගේම ඉරිද දහම් පාසලට යවන්න. ඒ වගේම තමයි හාමුදුරු ඇසුරේ වැඩ කරන්න උදව් කරන්න. ගමේ ළමා සමාජේ, ගමේ යෞවන සමාජෙත් එක්ක එක්කාසු කරන්න. ඒ අයට සමාජයත් එක්ක කටයුතු කරන්න දෙන්න. හැබැයි ඒ කටයුතු කරද්දී තමන්ගේ වගකීමක් දෙවුර මත තිබෙන බව ඒ අයට වටහා ගන්න උදව් කරන්න. ඒ විට එයාලා වගකීමක් ඇති මිනිස්සු විදියට සමාජයේ කටයුතු කරයි. ඒ වගේම තමයි ගමයි පන්සලයි වැවයි දාගැබයි එක්ක ඇසුරු කරන්න ඒ අයට ඉඩකඩ ලබා දෙන්න. ඒ අයට පන්සලේ මල් පිංකමක් සංවිධානය කරන්න, පන්සලට ගිහිල්ලා මල් ටිකක් පූජා කරන්න. ඒවා විතරක් නෙමෙයි, ගෙදරට හාමුදුරුවෝ වඩිනකොට පය හොදලා පය පිහදාලා මේ වතාවත් ටික කරන්න උදව් කරන්න. ගමේ මලගයක් වුණාම වයසක අයම හැමදාම කතා කරන්න එපා, තරුණ අයට අවස්ථාව දෙන්න. ගමේ මගුල් ගයක් වුණාම මේ සිරිත් විරිත් ආරක්ෂා කරන්න තරුණයින්ට අවස්ථාව දෙන්න. ඒ විට තරුණයින්ගෙන් ළමා පරපුරෙන් මෙවැනි වැරදි සිදු නොවේ. එයාලා වගකීම් දරන මිනිස්සු කරන්න. එයාලට වගකීමක් නොදී ඒ අය මිනිමරු එයාලට දඬුවම් දෙන්න කියලා විතරක් ඔබ චෝදනා කළොත් ඔබ ආත්මාර්ථකාමී මිනිසුන් වෙනවා. ඒ නිසා තමනුත් සැනසි අනුනුත් සනසන ප්‍රතිපදාවට මහා සමාජයේ ඉන්න මිනිස්සු විදිහට අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය පින්වත්තුනි ඔබ යොමු වෙන්න. එවිට මේ සමාජයේ ලස්සන වේවි. එවිට මෙවැනි පුවත් නැවත නැවතත් අපේ සවන් නොවැකෙයි. අපේ සමාජයේ ලස්සන සමාජයක් වේවි. එවිට ඔබටත් සැනසීම උදා වේවි. තෙරුවන් සරණයි.